අයිබෝවන් සුභ සන්දාවක් සත්‍ය නිවර්දිව ප්‍රථමෙන්න්න පොතගෙන එන සවස හයිතිය ස්වාධීන කෝට්තිි විකාශයේ ආරම්භයයි මේ ප්‍රථම මේ නවදාහනය ප්‍රවෘතිී සිරස්ථල වෙත තවත් ක්‍රාම නිලදහරී වසම් දහසයක් අද සිට ලොක් ඩවඩ් කොරෝනා මරණ ලැස් තුව අටසය පණ පෙර සූදානමත් අවශ්‍ය දෑ බෙදාහරින ක්‍රමවේදයකුත් සකසන්නයිදිලදහරීන්ට උපදේස් රාජ්්‍ය සේභකයන් සේවේට ගෙන්පා කැනීමේ නවකමවේදයක් නිරෝධහයින නීති කැඩුුවොත් වැඩ පරදි පිහාර ප්‍රාන්තේ ගංකාධි පස කොවි් සිරරු කොඩ ගැසේ සුගගේ හයිබනදා සිට ඒ දිනි දක් පසසි වූ කරෝා මරණ පහලවක් පිළිබඳ සෞඛ්‍ය සේවා අල්ද්‍යක් ජෙනරල් රයා තහුරු කරනවා මෙැඩුව සමස්ත කොරෝා මරණ සංඛ්‍යාව අට සිය එකක් දක්වා ඉහළගියයා. ඊ දිනේදී කොරෝුණ ආස ්‍යයන්දිදහ හැසී හැත්තඇතිදෙනෙකු හුනා ගැනුණනා. තින් තහවරු කළ කෝනා මරණන අතරට බන්ටාර්ගම් ප්‍රදේශ පදිංචි පනස් වන වහි පසුවන කාතාවක්. ිට ප්‍රදේශ Паච, හැ ාව ප්‍රදේහ හැදි පිපුද , ක ැ වහි පස කාාව, kul අපිට ස ැදි පිිපුද , බල ප්‍රදේශ ස ැවදි පිරිපුද ුද තු යාkem හටහැව ාව, kul අපේ හට වහි පස කාාවක්, සර ැ ත හැදි පිපුද , වකේ ට ැ කාාව, නැබට ප්‍රදේශ Паදිච, හටහහැ කාාවක්ද මෙේ මක අවා ොඹ වල ප්‍රේශේ හත්තඇපස් හඇැරිදිකාතාවක් නවත්තුඩුව ප්‍රදේශයේ අසූහය හැවිරිදිකාතාවක්, කොළඹ හත්ත ප්‍රදේ හැටක් හැවරදි පිරිමි පුත් කලෙක්කා මඩල් කැලේ ප්‍රදශය පදිංචි පනස්හත් හැවිරිදිකාතාවක්ද මියගේ පහලුස් දෙනා අතරට ඇතුළත්. බ්‍යනුව මෙරට සමස්ත කොරුණා මරණ සංක්‍යව අට සිය එකක් දක්වා ඉහලකයා. ඒ දින දී ආසාධයන්ෙදහස් හයිස හැත්තඇත් දෙෙනෙකු හඳුනා කැඩුනා. මෙ අතරින් දහතුම් දෙෙකු විදේශන්හි සිට මෙරටට පැමිණි අයයි. ඉතිරි දෙදහස් හයිසය පනස් නවදිනා මෙරටින් හඳනා කැනුනා. ෙදිෙ වැඩි සාධ්‍යයන් පිරික් කොලඹ දිස්ශ්‍රිකයෙන් හැමබුණ. එම සංඛ්‍යවහත්සය පනස් පහ ගපහින් තුන් සිය විසිතුන්දනෙකු මෙන්ම කළුතරින් දෙසිතිස් හතර දෙනෙකුද හඳුනා කෙනති බෙනවා. අනෙ ආසාධතයන් එක් දහස්තුන් සය හතලිස් හත්දනා දෙවනේ සෙසු ප්‍රදේශවලින් වාර්තාබනා. අලුත් අවරුදු සමයිින් පසු වාර්තවූ කරුණා ආසාධිත්‍යන් සංඛ්‍යාව විසින් නවදහස් දෙසිතිහක් වනවා. අද දෑසන වන විටමිරටින් හම වූ සමස්ත කරුණ ආසාධත්‍යයන් සංඛ්‍යාව එක් ලක්ෂ විසි පන්දහස් නවසියහයක්. මෙ අතරින් එකක් ක්ෂ පන්දහස් හයිසේ කොළොස් දෙෙනෙකු පූර්ණසු එල අතිබෙනවා. දහනවද හස්සාරසියානූ හතර දෙනෙකු තවදුරට ප්‍රතිකාරලබනවා ත්‍රිවිත හමුදාව පාලනය කරන නිරෝධහන මධ්‍යස්ථාන හැත්තෑ හයික පුදකලයන් හයිදහස් දෙයාසු පස් දෙනෙකු නිරෝධහනය වෙමින් සිටිනවා බ්‍යතර පවත්නා දැඩි කොරන අවධානම හමුවේ ඉන්දී චාතිකයන් මෙරට ඇතුුුවහොත් ඒ වැලක් විීම සඳහා පියවර ැති බව රාජචමමාත්‍යම මචාරිචන්න ජැස්සමන මහහා පවසනවා. COොVID-19 වැලක්වීම සම්න්ධ ජනාධපති ආර්සාාධන බලකාද අපි විශේෂශයෙන් සාකච්චා කා ආතිකර ජනාතකොත්තුමා උපදේශ ලබාදුන්න නාවක හමුදාපතිතුමාට නවික හමුදාවේ පරිම බලය උදවල මේවෙලාවෙදී ඉන්දාවෙන් අපේ රටට පුදගලයන් පැමිණීම ඒවගේම අපේ දීවරයක්සානනිකුත් අය. එම අවදානම තිය කණ්ඩායමක දනන කිරීම වැලැවීම සඳහා උපරිම ප්‍රාමාර්ක ගන්න කියලා ශ්‍ර ලකා නාවවික හමුදාව ඒ සම්න්ධයෙන් මේ වනොටත් කටයුතු දාගනය බස්නාහිට පලාත්තට ප්‍රමුත්වේ ලබා තිමින් දිවේනි අනිකුත් දිස්ශ්‍රික්කවල කොරුණ ඉන්නත් කරන වැඩ පිළිවෙල කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා අවත්‍යේ පවිත්‍ර බන්නේ ආරචි මහත්මගේ ප්‍රධනත් පෙන් වැස. ර ශෂ ්‍රාකාර ර සාධන මලෝචන කමිට සේද මෙම තීරනය නඇතේ ප්‍රාදේශය සෞඛ්‍ය වද නිල දහරරි බල ප්‍රදේශවල දැනට ක්‍රාත්මක එල්න්නත් කරන අ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණකින් වැඩිකිීමට නීමතයි. දිස්්‍රෙක් මටමන් වසයනාකාර වැඩිකිරීම තුරින්. CR පරීක්ෂණ ප්‍රමාණය තව දුරටත් වැඩකිරීම සහ ඇන්තිජන් පරීක්ෂංඛ්‍යාව වැඩිකිරීමටද මෙම කමිටුව තීරනය කලා. දැනට පරීක්ෂණ කටයුතු සදහ එකතු ඇති සාම්පල පරීක්ෂණවාර්තා කඩිනම නිකුත් කිීමට නීම තයි. ේ ක්ෂ ට ව. බැහරටයාම වැලැක්වීම සඳහද විශෂ වැනපිළ ලක් සක කිීමම පිළිබදසාකච්චා කරුණා. දැනට සකස් කරන ප්‍රතිකාරම අධ්‍යස්ථානවට වශ්‍ය පහසුකම් කඩි නමින් ලබාදීමටද මෙිහිදී තීරණය කරති බෙරවා. පවත්ොරුන අත් පෙහ ගතයුතු ක්‍රාමාර්කතිලිබඳ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රර්ධනකා ප්‍ර්‍යංශීදී පැවැත්වන. CR පීක්ෂණයටට බාද යමුවහොත්. විශේෂයෙන්ම එයින් පසු ඔබ සවයන් නිරෝධයන තත්වකට යුතුයි.ඒ අනි බ නිවසටම වෙලා සිටිය යුතුයි නිවසෙන් පාහිරට යෑම අවම කළ යුතුයි අත්‍යවශ්‍ය සෞඛ්‍යමය හේතුවකට ඇරන්න. ඒත් එක්ම සෞඛ්‍යමය හේතුවකට වනත් නිවසෙන් බාහිරට යනව නම් පෞද්ගලික වාහනයකින් යනොමිසක් කිසිසේත්ම පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්නටපා. ඒත් එක්ම හදිස් රෝගත. ත්යක් හරි මතුවනෝ ඔබට පුළුවන් සෞඛ ප්‍රවදධන කාරයංශයේ, දහනමයයි අනුනාමය කියන සුව සැරිය හංකේට අමතලා වෛද්‍යවරේ කෝ වෛද්‍යවරයක්ක් රජුවම සම්බන්ධ වෙලා වෛද්‍ය උප දෙෙස් ලාගන්න. බේතර හුදලා ඇති නෝබුද් පොලස් බ ප්‍රදේශයට අයත් ඉජස්ට්‍රී වතු්‍යයායේ සහ ංචාරකසීම පනවා ඇති හැටන් පොලසිට අයත් පොඩයිස් වතුයයින් රන ආසාධතයන් දහටදන කුහදනා ැනුනාා මට පෙර මෙම ප්‍රදේශවලින් ආසාධත්‍යයන් විසිපස් දෙනෙ කුහදුනා කෙන තිබෙනවා. මෙ අතර කොරුණා වෛරස ්‍යාපතිය හේතුවෙන් රාමසාන් යක්ඥා ඉස්ලාම් දේවස්ථනවල නොපවත්වන ලෙසට මුස්ලි ආගමි හා සංකෘතිකටයුතු දෙපාර්තමෙන්න්තුව එල්ලික්රනවා. රමසා උත්සවදිනේදී සෑම මුස්ලිම් පල්ලියකම යයක්ඥාන් නොපවත්වන ලෙසටයි ශ්‍රී ලංකා වකු සභාව තීර්ණය කරතිවෙන්නේ ේහේතුවෙන් සියලුම පල්ලි රමසානුත්සවදිනේ දී වසා තැබ යතුවනවා. එමෙන්ම එදින සංචානේ වා කර. නිවසේ සිටම පවුලේ අයි සමඟ ඥා කරන ලෙසටයි එම සභහව දැනුම්තෙන්න්නේ. ගෙවුණු පෑ විසි හතරක කාලේ තුළ දී සුපුරුදු පරිදි ලොව වැඩිම කොරුණ ආසාධිතයන් පිරිසක් කමපී ඇත්තේ ඉන්දියාවෙන්. එම පිරිස තුන්ලක්ෂ හටහයි දහස් හාරසිය පනස් පහක් බනවා මරණ තුන් දහ සත්සේ හතලස් අටක් සිදුවතිබෙනවා බ්‍රසීලේ පැයි විසි හතරක් තුළ ආසාධත්‍යන් තිහර දහස් එකසේ හැට දෙදිනෙකු හම වූ අතර මරණ නවසිති හතරක් සිදුබන. ඇමරිකාවෙන්න ආසාධිතයන් විසිද දෙදහස් දෙසිියක්ක. ලතින් හමබුණනා බරණ දෙසිේ හතලි එකක් සිදුව තිබෙනවා. මැනෝ පසුගේ පැ විසි හතරක කාලේ තුළ ලොබපුා කොරෝුණා ආසාධත්‍යයන් හය ලක්ෂහතලස් නවදහස් එකේ හැට හයි දෙනෙකු හදනා කෙන තිබෙනවාා. එමෙන්ම එම කාලේ තුළදී ලොබපුා කොෝනා මරණ දස දහස් දෙසේ විසේකක් සිදුබුණා. ස්ික් පහක ගාමිදහරරි වසම් දහසයක් අද උදේසන ඉඳලා ක්‍රාත්මකෝන පරිදිී හොද කලා කරන්න කටයුතු කරනු අර දිස් ්‍රික් පහක ගාමිධහරරි වසම් දා හතරක් හොදකලා තත්වෙන් ඉවත් කෙරුණ කිය යොදහමුදතා පදජනවල් බද්‍ර සිල් මහමයා ප්‍රකාශ ක. න ග පහ ික් හ පොලි ප දේට අය ඇටක ගල් ම හරි වස හ ල් ග මල හර සම හද කලා කරු අතර එම ිකේ කටන පොලස් ප්‍රදේශයටට යත් රන ර ගමලි හරි වසේ ඇම හගවත්ත ගම්මානය සහ. දරන දක්න ාමි හරි වසමේ පේෂකරම ගම්මානය මෙන්ම වත්තල පොලිස් පපදේශයටට අයත් සෙදවත්ත ගමලි හරි වසේ, මාපමනුගම කොටස ංජගහවත්ත ගමණි හරි වසේ හතරිස් හදර වන පටමගත් සහ නිල්ිසිරිකම ගාමි හරි වසේ තුන්වන හත්වන පට මග හදකලා කිරීමටයි කටුතු කෙරුණේ. wike හකගේ ොලස් පප්‍රදේශටයත් නකම ගමලදරි වස නමදගම කොටස ක්මීදන ගමිදහරි වස රහලගමකොටස මෙම සරපටිය ගමිදහරි වසේ සරපිටි පොටස දැන සිටිප්‍රාත් ව පරදි හද කලාකිරුණ. නපුර දිස්wike අගමන ගමලදරි වස සහ ලුතර දිස්පke ො ගහන ොලි ප්‍රදශ පලන්නර, කෝරල එම කමක බටහි මෙම හොර කොලස් ප්‍රදේශයට අත් නර්තන Gala මනදහරි වසද හද කලාකිීම පවර ගු. රගලදිස් ්‍රික්කේ මොරාගල පොලස් පලපදශයටට, අයත් බෝහිටිය ගාමි හරි වසමද හදකලා කෙරුුණ. මේය අතර අද උදේැන සිට හදකලා භාවේ ඒවත් කරු ගාමිදහරවා සමසේ. පද ික්කේ වලපට ොිස් ප්‍රදශයටට අයත් අස්වැන්න වත්ත නැගෙනහිර, කොට නියාව හහිරලුෙර අම්පා දි ශප්‍රික්කේ දේ අත්ත කන්්ඩ ගම හරි වසමේ චන්දල කොට සහ ොල කන්ද කොටස මෙම කරුණන කල දි ස්ප්‍රිකේ මුක්කටේ තිත්ත වල් ගාලහ නිරවිය ිු ස්ප්‍රික්ක ඔප ේල ොලිස් ප්‍රදේශයටට අයත් අම් ාලිපුර. ග මල ොල ල් ප්‍රදශයටට අයත් ස් හිල් ඔොක්ක හ ලිග නගරන ගාමලිදහරි වසම් මෙම චයිනබේ පොලිස් පල ප්‍රදේශයේ චී්‍රපරාය ගමි හරි වසමට අයත් ලංකාපාලමහා ධන්නේ්‍ය ගම එක කවට්ිකොඩ ගාමි ධහරි වසමට අයත් සමන්පුර දවරගම්මානය සහ ධාන්න්‍යෙගම දෙකමන්ම කළුතර දිස්පිකගේ පානදර දුණන පොලිස් පල්‍රදේශයටට අයත් නාම්පිටිය ගමිධහරි වසමද අ උදසන සිට හදලා ත්වය නිදහස් කරන වයි යොදහමු තාය පත ජනවා ශීද ිල් මහතා පවසන්නේ. මෙඇත මොර ප්‍රහණ දෙපාතමේතුවේ නරහහිම පිට සහ වේරහර කාරයයාලමකින් ලබාදන සේවන් තාවකාලිකව නතරකීමම තවදුරනත්ක්‍රත්මක බවයි මොර ප්‍රහණකම සාරිස් චන රල් සුමිත්සේ අලකන් මහතා පවසන්න. මොටරත ප්‍රවාහණ දෙපාතමේන්තුවේ නාරහම් පිටසාහ වේරහැර කාර්යාලවල. ාජකාරි පසුගිය මැයි තුන්ගනිදින සිට තාවකාලිකවත් හිටවවා මෙ අධින් ආරම්භයන සතිය තුළත් අම් මහජනතාවට යවෘර්ත කරන්න නාරහම පිට සහ වේරහර කාරර්යාල දෙක ඉදිරියේද. මේ පිළිබඳව අපි සලකා බලන මේ සතය තත්ත්වය සලකා බල අපි ලබන සතියේ නැමත මහජනතාවට කාර්යාලි විවෘත කරන වනක්. සීම සහිත හෝ විවෘත කරන්න හැකියාවක් පවතිනව වන අපි සති අගදි මාධන වේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ඒවාගේ රිුදුර ල පත්‍ර හිියන් කලබේටත්ව තියෙන පුලන් ඔන් ුදුර බලතය කල්ලික. සම්බන්ධෙන් ජනවාරි පළවෙද ඉඳල මාතු තිය දක්වා අතර කාලේ කල්ිකුත්න සියලුම ියරුදුරු ලපත්‍රවට අපි කලින් මාස්තුනක කාලයක් දික්කරයි. අප්‍රේල් පළවෙද ට සැපතැබ තිය දක්වා කල්ලිකුත්තන සියලුම යදුර ලපත්‍රවලට, මාසහයක කාලයක වළංගු කරලා තියන නිසා ඔබ කලබලේ පත්වෙෙන්න්න නෙනෑ මේ අතර නයෝධහන නීති කඩි කමින් හෝවකගේ ෙහිත හැරෙන පුද්ගලන් අතර ගොටිැනීමේ මෙහෙුම් තවදුරටත්ක්‍රියාත්මකයි. පසුගගේය පෑවිසි අහතරක කාලේතුල්ල නිරෝධායන රීතිවල්ලඟනය කිරීම මුහුණවාාවරණ නොපලඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් සසිය පනස් එක්දිෙනෙක් පමණ අත්තඩං ගටගෙන තිබෙනවා මේ දක්වා කාලය තුළ අතඩං ගඩගෙන ඇති මුළු සංඛ්‍යාව හදදාස් තුන් සය දාසයක් පමණ වෙනවා පොදු ස්ථාන වෙරල්ල ඒ වගේම බස්නැවතුම් පොල්ල රෙෂ්ටුරන් ආපනශාලා ආශ්්‍රිතව මෙ මෙහහිවම් අදදිනීත් ක්‍රියාත්ම කිරීමට නීමමිතව තිබෙනවා. නිරන්තරෙන්ම ඔබ සෞඛ්‍ය රීතිවලට අනුගතව අටිතු කරනල ට ඉල්ලා සිටිනෝ කිසිමාආකාරයක සාධ පැවැත්ීම සම්භාෂන පැවැත්වීම සපුරා තාහනම් වෙනෝ. මත් පැන් සහිතව ඒගේ මද්‍රවවේ සහිතව යම් කෙනෙක් සාද සංවිධානය කරන බෞව තුරතුරු ලැබුණ හොත්. යියට රහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රාත්ම කරන අරම. එවැනි සාද සදහා යම් පරිශ්්‍රයක් ලබාධන තැත්ෙක් සිට්නොනක්.ඒයයි සම්බන්ධයද ඉතා දැඩිව නීතිය ක්‍රියාත්ම කනු ලබනවා. . <polarization> <inequity> ඇතරයි ව ජතිද අන ඇති වාල න ම්‍යය මහම ඇ ර ප බස අා හිති ත මතසගේ බාස බේබු කියරා ට තේවා මගගේ ගන්න කිතිම ක කාර. එඇෙර රොන ්‍යාති පාලනකිරීම අරමුණින්, නැගනිර පලා දිස්්‍රික් අතර ංචන සීමමා පනීමට අවශ්‍ය ක්‍රියමාර ගන්නාලෙස. එම පලාාත්ආ්ුකාර අුරාදා යහම්පත් මහත්මිය ආර්ක්ෂක අංශවෙතින් ඉල්ලිමකරති වෙනවා. එමෙන්ම සවස හයන් පසුව අත්්‍යවශ්‍යකාරණයකට හැර ජනතාව නගරවලට ඇතිීමම වලත්කීමට සහ. එම පලාතේ සීරුනරවල වෙන සැල් පස්සරු හයින් පසුව වසදීමට අවශ්‍ය ක්‍රාමාර්ගන්නාලිසද, එමහත්මෙල්ලිමක්කල බයි නගනිත පලාාත් ආ්ුරකාරයාලය නිවෙදන කළේ. රෝනාව අපෙරටල් නතාව ආරක්ෂා කර ගැනේ අරමණින් ප්‍රියාත්ම කරන එන්නත් කරන වැඩසටහන දෙවෙයින පුරා අදත් සාර්ථකව ක්‍රියාත්මක කරුණා. මෙ අතරේ එටුකම කෝවිිට් අරමමුදිලේ ශේෂය එන්නත් කරනිස්ඳහා යදවීමටත් තීරණය කරලා තියෙන. ඉන්දියාේ ස්ට්‍රාසසිනිකා චීනේ සයින්ු ෆාම් හා රුසිාවේ පූර්් නික්්‍යයන එන්නත් ලබාදීම මෙයනු සිදු කරෙන පා මොරටු සොයිසාපුර ප්‍රජාශලාවේදීද එන්නත් කරන වැඩ සහන්න ක්‍රියත්මක කරුණා. හයිසියදිනිකුස් සදහ එන්නත් ලබාදීමම් අරමුණයි, තවත් ප්‍රදේශ කිහිපේකම අද දින මෙම වැඩ පිළිවෙල ක්‍රාත්මක වනා. මෙම ර යප වාාදති ට්නිි කෙන්න්නත ලබාදීම කටයුතු ොටිවත් ප්‍රදේයේද, අද ර්ථත කලෙස ක්‍රියත්ම කරුණා යනු පුදකලයන් එක් දහස් දෙසය දෙනකට පමන කොටිකවත්ත කොඩ බද්ගම ශ්‍රීප ප්‍රදර්ශනාාවම විහාරස්ථානේදී, අද එන්නත් ලබාතිීම සිදු කෙරුණා. ියද ෞ්කවයිද නිලදහරි කාරයා බලිකක්ත් වෙන් ඉන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරුණා එදිරි දිනකෙහි පේදද මෙ වැඩ සටහන ක්‍රාත්ම කරන බවයි, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිල දහරි වද්‍ය ඉන්දිකල්ලාවල මහතාම මෙහිදී කියයා සිට. පිළියන්ඳල ප්‍රදේශේද කරුණා ්‍යයක්ත්තිය ඉහල කොස්තිබෙනප. ගම්පහා ඇල ප්‍රදේශී ජනතාව සඳහ එන්නත් ලබාදීම අද දිනේද ක්‍රියාත්මක කරුණා. වයිෞුදු තිහත් හටත් අතරසීමාව සිටින ජනතාව සඳහා මෙසේ එන්නත් ලවාදීම සිද වනපා. රජච සේවකැන් සදහස්සයින්ු පාමෙන්න්න තලබාදීම ඉංකිරිය ප්‍රදේශේදී සිදු කරුණා ඒ ඉංගිිය සෞඛ්‍යවයිද නිෙල හරිකාරයාල ඒම හිහවීම. ඒ ඉදරි ස දෙක ලදී ට අවශ්‍යන්නත් ප්‍රමාණය කිනීමට ක්‍රියා කරන බව අමාත්‍ය කෙලේ රපුක් කල්ල හතා පවසනවා යක් දු නම ලක්ෂහ ප අේ දැන්ත ස්පට් බල ඒකතක්ම ලක්සේ ලක්ෂේ ලක්ෂේ මේ මාසදක තුලට මිලේරතු ලක්කමිට ලැබෙන උක්කම ක්‍රමාණ ගුල මුළු ලෝකවම ිම්ට එකක් රම වැක්ෂට කොටින්මගේ න්දියාව ඇස්ටස එක ඒ අයිතිකාරය පැනලහි ලැංගලත්. ඒ තරමට පීරනයක් ලෝකේ තිය පන න. එක දෙයක් පැදිලොවම කියන්ඩට මේ විපක්ෂය කියන චෝදනාව මුදල් නැතිකම හින්ද යක්ක්ෂේන පට්ටබල් බොරුවන්. අපිට හෙම කිසි වාඩුවන්න ජීවිතයයක්ත් මාර්මයක්ත්තතර මේකෙම සටනේදී මතකතියා ගන්ද. පැහැදිලිව රජය එකක් දෙක්ක තුන ප්‍රමුකත්තය ඇෙන්න්න. වෙන කිසිම දෙයකටින් හැබැයි අපි ඒගව මාස්ස දෙග තුලත මේට අවශ්‍ය ප්‍රමාණය යක්ක්ෂේ එක කියන්න. එරට ගැි මවරුන් ක්ෂ පනස් දහසක් පමණ සිටින අතර එම මවරුන්ට එන්නත් ලබාතින සිදුලළයුතු බව විශේෂඥ්‍ය වෛද ප්‍රීබ්ධ සිල්වමතා පවසනවා. අලුතින් කෝවිරෝගිම්ගේ වර්ධනයක් පෙන්නුම් කරනෝ රට තුළ. ඒ වර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට ගර්භනී භාවයට පත්වෙලා තියෙන කාන්තාවනුත් මේ කෝවි රෝගයට ගොදුරුවනෝ එන්නත් කරනය සුදුසුයි ප්‍රගනන් අයට ප්‍රෙගනට වෙන්න බලාපොරත්තු විච්චායට එවගේම කිරිදෙන මවරුන්ට. එහින්දා අපි දෙකියනෝ එන්නත් කරනය විය යුතුයි. න්නත් ලබාගෙනම තුරින් පවත්නා අත්වේට සාර්ථකව මුහුණ දිය හැකි බවයි. පිළිබඳ විශෂඥන් පින් පාතෙන්නේ. තරම එන්නත් ලබාගැනීමෙන් දරුණු කොවිද ත්වයට භාජනයවෙන ප්‍රවණසාම ඉතාමත් අඩු ඇතරම තැස්ටසැනක ෆයිස ඔක්කොම එන්නත් වනින් පෙන්නුම් කලා තියෙනවා දරුණු රෝගී තත්වයට සහ මියයාමය ප්‍රවණතාව සියයට සියකිම්ම වගේ නැතිකරනවා කියලා එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තර පස්සේ එක මාත්‍රාවකෙනුත් සෑහෙන අඩුකරන ප්‍රවණතාවේ. එනමුත් තමන්ට රෝගය වැලඳීම සහවිාව හෙම අඩු. යැන එන්න මාත්‍ර දෙකම ලබාගත්ත් තමන්ගේ ශසන තරලවලහ සමන්ගේ නාසේ එම වෛසේ තියන පුළන්. එතකොට තමන්ට එම රෝගය දරුණ විදිරයට හැදු. නැතුනාට තමන්ට ආසාධිතියෙක් වෙලා තමන්ගින් වෙනත් අහයට එම රෝගගේ පැතිරයෙන් පුළුව. සෝකය හා සසාජාරක්ෂණ අරමුදලේශේෂය වන රොපාල් කෝටයක සේති සහකට අධික මුදල එන්නත් කරන සඳහා යෙදවීමට තීරණය කරති වෙනවා ඒ මෙම අරමුදල්ට ලැබුණු මුදලින් සට විසිත්තුමක ප්‍රමාණයක් මරමති ලේශේෂය එන්නත් කරනය සඳ යදීම ැදගත්ම අ ද. න කරන බඩලෙ පින් පාති තිබෙනවා පසුගේ වසර අරමුදිලි ගිනු විගණනය කිරීම සඳහ ජාතික විගණන නකාර්්‍යයාලයේ වෙත බහරදදි ඇතිබවයි ජනාධිපතිමාත් ්‍යංක්ශි සදහන් කරන්නේ මීට සුළ බෙලාවකට පෙර කොරෝණා ආසාධතයන් එක්දහස් පන්සිය අසු එක්දිනකු අලුතින් වාර්තා වුණා. එ සමගින් මෙරට සමස්ත කරෝනා ආසාධත්‍යයන් සංඛ්‍යාව එක් ලක්ෂ විසිහදහස් හර්සිය අසූ හතක්තක්වා ඉහෙළගියා. ති තත්ව අර්තය අත්‍යවශයවා සපයන්න්න වගේම පාර්බෝගි බාන්් රක්ෂම ජනතාවට බෙධහරත් විධමත් ්‍යන්ත්‍රනයක් සකස්කිරීම සම්බන්ධයෙන් විශේෂසාකච්ඡාවක් අර්ලේගහ මන්ත්‍රයේේදී පවැවුණවා. ජනාධිපති කාරිසාධක ලකායේ සහපති, බැසිල් වාජ්‍යපක්ෂමහතාක ප්‍රධනත්වෙන් පවැති මෙම සාකච්ඡාවට අදාළ අමාත්‍යවරුන් අමාත්‍යංශලයකම්වරුන් මෙන්ම දෙපාර්මෙන්න්තු ප්‍රධහනන්ද සහභා කියපුුණ. ජලය විතුලිය ගෑස් ඉන්දන පෞද්ගලික සෞඛ්‍යෙසිවා සන්නවේදන අපදරව කලඹනා කරන සහ හදිසි අපදා කළමනා කරණය පිළිබඳ මෙහිද අවධනය ජොමුකෙරුුණා අතතිවශ්‍ය පාරිබොෝගක බහන්ඩ නිෙවසටම සැපීම සදහ වූ සැස්ම අදාළ අංශ සමඟ එක්ව සකස් කිරීමට නීමිටයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජංගම වෙලදුන් පිරිසට බලපත්‍ර ලබා දිය යුතුයි. හොද කලා කළ හොත් බහ්ඩ හසේවා සැපීම සිදු කළ යුතුආකාරය පිළිබඳ සැලසුම් කිරීමටද මෙහිදී තීර නේබුණනා රාච් බැංකු, සතුොස. ඇවිසල් ස මුපකාරත් තුොග වෙළඳ සංස්ථාව ආර්ථික මධ්‍යස්ථාන ආදිය විවෘත්ත කකර තැබීම අවශ්‍ය වනවා. එමෙන් අවශ්‍ය ආයතන වලට අවශ්‍ය සේකයන් ගෙන්වා කැනීමේ ක්‍රමවේදයක් පිළි බදවද සැලසුම් කිරීමට නීමතයි. මෙම සියලු කරුණු වල දාල ප්‍රදේ ටමින් සකස් කරන සැසම් ්‍රික් කම්වරයා වෙත දිරිපත් කළ යතුයි ස් ්‍රික් කම්වරුන් එම සැසුම් අනිද්ධට පෙර නාාධිපතිකාර සාධක ලකාය වෙත වවර්තා කලය තු වනවා. රාජ්‍ය සේවය බාධාවකින් තොරව පාත්තුවාගනයාම මේවෙලාවේ අත්‍යවශ්‍ය කාරණයක් අදී දැන් ප්‍රාත්මකබන ආකාරයට රාජ්‍ය ආතනට නිදහර ැඳීමේදී අනුගමන කළයුතු විදධාන් රසක් නිකුත් කරුණා ඒ රාජසේ බ පලත් හ සහ පළත්පාල නමාත්‍යශවය ලේකම් ජෙජයේ වත්නසිර මහතාගේ අත්ස නින්යතුයි. රජී කාරියයන් බිදවැටීමින් ොරු පවත්පාකිනයාමට අත්‍යවශ්‍ය අවම කාරිමණඩලේ සේවේට කැදවීම බලය අදා අමාත්‍යංශලේකවරුම් දෙපර්මන්තු ප්‍රධහනින් හා ආයතන ප්‍රදහනින් වෙත මෙයනූ පවරාතිබෙනවා. අවම සේවක සංඛ්‍යාවක් සේවේට කැදම අවස්ථාවේ වුවද සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විදිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ගර්බණි නිලධහරණයන් සේවේට කැඳවීමින් වැලකිය යුතු බයි මෙම චක්ක්‍රලයකෙහි සඳහන් කර ඇත්තේ. තවත් කරුණු රැසක් මීට ඇතුළක්. කරුණා වසනය ආරම්භ වූ චීනයේ ඒ තත්වේ පාලනෙමුණේ ජනතාව නිනරෝධහන නීතිීන්ට අවනතවෙමින් හරි විදිහටම සෞඛ්‍ය පුරුතු අනුගමනය කළ නිසායි. මෙ අතරේ ඉන්දියාව අදමෙනකොට දැවන්ත විනාශයකට බුණතිල්ලා එන්න ඔවුන් සෞක්්‍ය නෙති බරපතල විදිහට උල්ලංගනය කළ නිසායි. අපේ රටේ ජනතාව කොමද නිරෝධහන් නීති අනුගමනය කරන්නේ. ඒගැනේ ස්වාබැලෙීම වත්සලා කොළ සූරියගෙන්. පොරෝණනා වෛරසය පැතිරීම පාලනය කිරීම එක පිරිසකට එක කණ්ඩායමකට විතරක් සීමවුුණු වගකීමක් හීතුකමක් නෙවෙයි. ඒ වගකීම ඒ යුතුකම අපි හැමෝටම තියවා. නමු එඒ වගකීම ඒ යුතුකම අපි ඉටු කරන මද. මොකාආවරණ අනිවාරයහල දෙ මොකාආවරණ හොමගේ නා. රෝධයින්නන නීතිය යටතේ මක ආවරණ පැළඳීම අනිවාරය කළේ පුද්ගලයකු ගෙන් තවත් පුද්ගලයකුට කොරෝණ බෝවෙන එක වලක්ව ගන්නයි. එහෙම පුරුදුනේ නැත්නම් අපේ රටේ ඉන්න කෝටි දෙකකට අධික ජනතාවට. මේ වසංගතය පැතිරෙනක වලක්වගන්න විදික් ඇත්තෙම නැහ. මේ අලුත්තෙන් එන වෛඩස් ප්‍රභේදය ඉස්සල්ලා ලංකාවිතින් ප්‍රභේදවලට වඩා වේගෙන් පැතිරෙන. එනිසා ඉස්සර්ට වඩා අපි ප්‍රවසමීතුයි. අපි රටවහනොමට වඩා හරි ලේසි මූුණයි කටයි වහන එක. නමුත් නීතියත් සෞඛ්‍ය උපදෙසුත් සමහරුන් තුට්ටුව කටවත් මාඉම්තරන්නේෙ නෑ. . <proverbfor Union> <province> ඒ ඒ නිසාම අකමැත්තෙන් වුනත නිරෝධයින නීති උල්ලංගනය කරන පිරිස්වල් ටෙරෙහිව නීතිය ක්‍රියත්මක කරන්න පොලිසියට සිදු වෙලා තියනක ාසය දර ගන්න . මේ රාජකාරයේදී පොලිස් නිලධහරින්ටත් අවධානමක් නැතුව නොවේ. එහෙත් කිහිප දෙනකුගේ නොසැලකිලිමත්කම නිසා සමස්ත ජාතියක් අනතුරේ වැටනැතෙක් රජයකට බලා සිටිය හැකිද. මාස්ක දැමීමෙන් අපි අදහස් කරන්නේ අපි ආශවාස කන්නකොට ඒ වාතය හරහා අපේ සසන පද්ධතියට මේ වරස ඇතුළුවම් වැල තර මේ මාස්ක දානකොට නාසය සහට වැැසන් එක නිවාර්රෙන්ම සිද්ධවෙන්න වශ්‍ය වෙනවා. අපි මේ කතා කන්නකොට මේ පහලට ඇදල කතා කල් ිවරල මේ ුඩට දාගන්නවන ඒක වැරත සංගෘත පරිසරයක වය සමය කරන කර පරිිසරයකන්නකොට විශේෂෙන් මේක ආහිරියාකාරින් දාගෙන තිබිම අවශ්‍ය වෙන. ඉතින් ඒ නිසා මුහුණවාාවරණය නිවැරදිව පැලඳීම ඉතාමත්ම වැදගත්ව වනවා. රක් ග. වැඩ පිළිවෙලා ඉතමත් මාගේකොට සලකණ්ඩෝනේ. රජයගන්න ක්‍රියර්මාගවලට අපේ අනුගත වී කටයුතු කරන්න ඕනේ මාස් නැතුව ගිහාම මුළු හැමතනම රෝගය ්‍යප්තියනෝ පර්රක්ෂකන්සන් අලනක සාධාන්න. ජනතාව ගිදිහට අපට කරන්න තියෙන්න්නේ. කෝර්ණ සහ සෞඛ්‍ය නීතිීති වොලට අනුකූලබව කටයුතු කරගටම මනු්‍ය හැතිියට මේ බෙලාවේ කරන්න තියෙන එකම යුතු තම තමයි. ත්ක අනිවාරයෙන්ම දාගනඉන්න. එතකොට බෝබෙන ප්‍රමාණය අඩුුවෙනම බෝවෙන ප්‍රාමාය අඩුවෙන ැන අපට මේ කොවිත්වේ මර්ධනය කරගන්න පුළුවන් වෙනවා. කොරෝනාා රෝගය්‍යප්තවීම පාලනය කරන්න මේ මුහදති. ඇත්ප කැපවෙලා වැඩකරන පිරිසක්කින්නවා. ඔවන්ට නිසි ගෞරවේ දෙන්නඕන්න ඕුන්ට දෙන්න පුළොන් උපරම ෞරවේ තමයි. සෞඛ්‍යරක්ෂි ක්‍රමවේද භාවිත කිරීම. එවගේම නිරෝධයින නීති උල්ලංගනය නොකිරීම. මේ දේවාල් වලින් අපට හැකයාාවතිබෙන ඔුන්ට නිසි ෞරවේ ලබාදන්න වගේම හෙට දවසදි අපේ රට කොරෝණාවලින් නිදහස් දේශයක් බවට පත් කරන්න. ශවිලංකා පපුදජන පෙරමුණේ නිර්මාතරූ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, රොහල් ආශ්ිතව තවකාලික වාටටුස් සංකීරණ දින දෙකක් තුළ ඉදිකර අවසන් කිරමේ ව්‍යපෘතියක් ක්‍රාත්මකයි. වැඩි වෙල මුූි ීරයට අතේ වතු පිටවල මනින් ගොඩ කහවත්ත මීකම දමදනය අම්ඹලන්ගොඩ නාගොඩ කොස්කම පෙමර නවගමුව මාතර කොටවෙල මුල්ලේරාව සහ පානදුරයන් රෝහල් ආශ්‍රීතව මෙම වාටට සංකීරණ ඉදි කරෙනවා. ව්‍යපෘතිය E. ආ රම්භ කෙරුණා. කොෝනා රෝගීන්ට ප්‍රතිකාරකිරීම සඳහ, රෝහල්වල ඉඩ කඩසීමාවේ ගැටලූ වෙසදමින් මෙමවා්ටු සංකීරණ ඉදි කරෙනපා. ෙසඳහ රජය ෝ සෞඛ්‍යමාත්‍යංක්ෂයේ කිසිදු මුදලක් වැැ කරන්නේ නැහැ මෙ අතර දින දහයක් තුළ රකගන් වෙනුවෙන් ඇදන් දස දහසක්සකස් කිරමීමටයුතුද බෙවන විටක්‍රියාත්මකයි. එමෙන්ම ඇදෑඇතිරිලි මදුරු දල්හ පානිය චල පහසුකම් මෙන්න රෝකින් තවශ්‍යානිකුත් පහසුකම් ලබාදමීම කටයුතුද සිදු වනබා. ැ ල් වාජිපක්ෂ මහතා ූර් දක්ෂණ අයටතේ ශ්‍රීලංකා පොදදු චන් පෙරමුණ ප්‍රධනකාරයාල මගින් මෙම කටයුතු අකන්්ඩව සම්බදධී කරණය කරෙනනවා.. එසමගින් සවසාහිත ස්වාදන පොට ම මට පත්වනවා ැලි හමමෝ ප්‍රාත්ව යි.